සුබ මධ්‍යහනක් හයිටියන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ඇමති දිනේෂ් ජගත් මානව හිමිකම් සමුළුව ඇමති වෙත සූදානමින් වර්ජන වලින් බැටකන අය රංචන්ගේ හඬපට ගැන රස පරීක්ෂක වාර්තාව අද අධිකරණයේට කාලගුණයෙන් අවවාදයක් කොරෝනා තවත් යුරෝපා රටවල් තුනකට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවාහි ජගත් මානව හිමිකම් සමුළුව අද ඇමතීමට නියමිතයි ඒ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2:30ට පමණයි ශ්‍රී ලංකාවට එරෙහිව එම කොමිසම හමුවේ සම්මත කළ යෝජනාවන්හි සම අනුග්‍රාහකත්වෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා රාජ්‍ය ගෙන ඇති තීරණය එහිදී සභාගත කිරීමටද නියමිතව තිබෙනවා ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි. 2015 ඔක්තෝබර් මාසයේදී හා 2017 මාර්තු මාසයේදී පූර්වගාමි යෝජනා සමිතිය ඇතුළත් කොට අදාළ යෝජනා සකස් කර තිබුණා. ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනා සමිතිය නම් වූ අදාළ යෝජනාවලිය සඳහා සිය සම අනුග්‍රහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය තීරණය කළා. එම තීරණය පිළිබඳ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සමාජිකින් වෙත විධිමත් ලෙස දැනුම් දීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සූදානමින් සිටිනවා. ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැච්ලර් මහත්මිය ශ්‍රී ලංකාව පිළිබඳ වාචිකව කරුණු ඉදිරිපත් කිරීමට නියමිත වී තිබෙන්නේ හෙට දිනේදී. ඇගේ කරුණු ඉදිරිපත් කිරීමවලට මෙහිදී අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වනු ඇති. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මිචෙල් බැෂලට් මහත්මිය හමුවීමට නියමිත වී තිබෙන්නේ අනිද්දා දිනේදී. අමාත්‍යවරයා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා සංගමන සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය යන ආයතනවල අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් හා අන්තර් පාර්ලිමේන්තු සංගමේ මහලේකම්වරයා අද හමුවීමට නියමිත බවයි විදේශ අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. එල්ටීටී ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී ත්‍රස්ත ග්‍රහණයේ සිටි දෙමළ ජනතාව බේරා ගැනීමට දිවි හිමියෙන් ක්‍රියා කළ රණවිරුවන්ට පදනම් විරහිත චෝදනා එල්ල කිරීම සදාචාරාත්මක නොවන බව ප්‍රියාත්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී 7 වෙනි වැඩසටහන රැක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. අපිට විරුද්ධව තිබ්බ චෝදනාව තමයි අපි අහිංසක දෙමළ ජනතාව සමූල ඝාතනය කරයි කියලා. ඒක කළේ කවුද? ඒ වාර්තාව දරුස්මාන් වාර්තාව තියෙන්නේ. අපැහැදිලි ඉතාම හිස් සහ පදනම් විරහිත සාක්ෂි මත යුද්ධය ආරම්භයේ සිට අවසාන දක්වා හිටපු නිලධාරීන් කීප දෙනකින් කෙනෙක් මම. 20,000ක් මැරලා තියෙනවා අපි. 14,000ක් ආබාධිත වෙලා තියෙනවා. ඒ 14,000ක් ආබාධිත වෙච්ච 20,000ක් දිවි කැප කළ අයගෙන් 125ක් අපිට බේරගන්න තිබ්බා අපි අහිංසක දෙමළ ජනතාව ගැන හිතුවේ නැත්තම්. ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න කියලා තමයි අපේ අයගේ ජීවිත කැප කළේ. කොරෝනා හෙවත් COVID-19 වෛරස්‍ය ආසාදනය වූ රටවල් අතරට තවත් රටවල් 3ක් එක්ව සිටිනවා. ඒ ඔස්ට්‍රියාව, ක්‍රොයේෂියාව සහ ස්විස්සලන්තයයි. යුරෝපා රටවලින් මෙසේ වාර්තා වූ කොරෝනා රෝගීන් ඉතාලියේ, ඇල්ජීරියාවේ සහ අප්‍රිකාවේ සංචාරයන්හි නිරතව පැමිණ සිටි අය බවයි වාර්තා වන්නේ. ලතින් ඇමරිකා රටකින් පළමුවරට කොරෝනා රෝගියෙකු වාර්තා වුණා. ඒ බ්‍රසීලයෙන්. යුරෝපයේ දරුණු ලෙසම කොරෝනා ආසාදනය වූ රට ලෙස ඉතාලිය හැඳින්වෙනවා. එම සංඛ්‍යාව 300ක්. සිදු ඇති මරණ සංඛ්‍යාව 11ක්. බ්‍රිතාන්‍යෙහි නව සංචාරක නීතිමාලාවක්ද හඳුන්වා දී තිබෙනවා. ස්පාඤ්ඤ, ප්‍රංශය, ජර්මනි යන රටවලින්ද, ඉරානය හා දකුණු කොරියාව යන රටවලින්ද රෝගීන් වාර්තා වනවා. දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති COVID-19 රෝගීන් සංඛ්‍යාව 10 ඉක්මවනවා. මියගිය සංඛ්‍යාව 10ක්. චීනයෙන් පිටත වෛරසය වැඩි වශයෙන් ආසාදිත වූ රට දකුණු කොරියාවයි. මේ අතර චීනයෙහි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 78,064 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනය තුළ නව කොරෝනා මරණ 52ක් එරටින් වාර්තා වුණා. එය අනුව සමස්ත මරණ සංඛ්‍යාව 2,715ක්. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මන්ත්‍රීවරයාගේ කටහඬ පරීක්ෂාවට අදාළ රස පරීක්ෂක වාර්තාවද අධිකරණයට අද ඉදිරිපත් කෙරෙනු ඇති.
රන්ජන් රාමනායක මහතා අද පස්වරුවේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතව තිබෙන්නේ. ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා මේ වන විට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි. මන්ත්‍රීවරයාට ඇප ලබා දීම සම්බන්ධයෙන්ද අද සලකා බැලීමට නියමිතයි. මේ අතර මන්ත්‍රීවරයෙකු ලෙස ඔහුට ලබා දී ඇති ගිනියම්යෙන් ඝාතනයක් සිදු කිරීමට සැලසුම් කර ඇද්දයන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය තවදුරටත් විමර්ශන සිදු කරමින් සිටිනවා. මේ අතර රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාද අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. විග්‍යානා ගනුදෙනුට අදාළව ඔහු මේ වන විට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි. මෙම සිද්ධියේ විමර්ශන නිලධාරියා සම්බන්ධයෙන් පොලිසිය අද දින අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි. Business Today Top 30 සම්මාන උළෙල කොළඹදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. 2018-2019 වර්ෂයේහි දිවයිනේ හොඳම ව්‍යාපාරික කාර්ය සාධකයන් හඳුනාගෙන ඇගීමට ලක්කිරීමේ අරමුණිනුයි මෙම සම්මාන උළෙල පැවැත්වුණේ. නවෝත්පාදන හා පරිවේෂණ සිදු කරමින් නව වෙළඳපොළ සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළ ආයතන මෙහිදී සම්මාන ලැබුවා. මෙහි ප්‍රධාන දේශනය පැවැත්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතායි. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියා. Today we are engaged in interacting with the business community, and it is our deep conviction that the relationship between government and industry should be a symbiotic. අපි අද අනෝන්‍ය වශයෙන් ව්‍යාපාරික ප්‍රජාව සමග එකතු වී සිටිනවා. රජයත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ පිරිසත් අතර සහයෝගිතාව ශක්තිමත් එකක් විය යුතුයි. අපගේ ඉලක්කය සපුරාගෙන සාර්ථක වන්නට නම් රජයත් ව්‍යාපාරික ක්ෂේත්‍රයත් එකිනෙකා තේරුම් ගත යුතුයි. රජයේ ව්‍යවසායකින්ගේ අවශ්‍යතා තේරුම් ගත යුතුයි. එසේම ව්‍යාපාරික ක්ෂේත්‍රයත් මෙම කටයුත්තේදී රජයෙන් විශාල සේවයක් බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවට ආයෝජනය කරන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා. ඒත් අපට තියෙන ගැටලු නම් මේ රටේ කොටස් වෙළඳපොළ හා ආයෝජනවල විචල්‍යතාව. ඒ වගේම ස්ථාවරත්වයන් නොමැතිකම නිසා ඔවුන් පැමිණෙන්නේ නැහැ. ඒ තත්ත්වය මගහරවා ගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්න රජය කටයුතු කරමින් සිටිනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද දිනේ අසනීප නිවාඩු දමා සේවයෙන් බැහැරව සිටියා. ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ මේ වන විට උද්ඝෝෂණයකද නිරත වනවා. ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කරගනිමිනුයි ඔවුන් මෙම විරෝධය පළ කර තිබෙන්නේ. මේ අතර කොළඹ ප්‍රදේශයේ පාසල් වෙත දරුවන් පැමිණෙන ආකාරය දැකගත හැකි වුණා. ටීචර්ලා මොකද ඇවිත් නැත්තේ? මම ටීචර් නෙල මියා. ටීචර්ලා නැද්ද? ගැට මොකද කරන්නේ ඉතින් කොට? ටීචර්ස්ලා වෙනතුත් අපි බල්ලා යනවා ගෙදර. කොල්ලේ නියමයි ටීචර්ලා. ස්ට්‍රයික් වෙන්නේ. ඇතැම් පාසල්වල දරුවන්ගේ පැමිණීමේ අඩුවක් පැවති බවයි වාර්තා වුණේ. පැමිණ සිටින දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් වෙත පැමිණි බවයි ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ප්‍රකාශ කළේ. ඇත්තටම ගුණවර්ජනේ අද 113ක ගුරු මණ්ඩලයෙන් 20ක් පාසලට පැමිණලා ඉන්නවා. ළමයි 250ක් විතර වගේ පැමිණලා ඉන්නවා. මම හිතන්නේ අද මේක සංකේත වර්ජනයක්. ළමයි පාසලට ආවම කවුරු හරි ඉන්න බෑනේ මේ ළමයි බලාගන්න. ළමයින්ට මොන හරි අනුතුරක් වෙලා ඉවරලා අපි යම් පඩියක් වැඩි කරගෙන ඒකේ මට නම් කාලා ඉන්න බෑ. සාමාන්‍ය ඡන්දෙන් පස්සේ බලයට පත් වෙච්ච රජයකට මාස 3ක් කල් දීලා මේ වර්ජනය කෙරුවා නම් ඉතා සාර්ථකයි කියලා මගේ අදහස. ඉන් මගේ සහකාර විදුහල්පතිවරු දෙපළත් ඒ වගේම එක ගුරු මහත්මියකු සේවයට වාර්තා කරලා තියෙනවා. වෘත්තියේ ඔබට ගියපු වෘත්තියේ ගෞරවයේ තුල යම්කිසි කාර්යභාරයක් කරන්න. එකී කාර්යභාරය වෙනුවෙන් තමයි අද දවසේ මා සේවයට වාර්තා. රටේම ගුරුවරු මේ වැඩ වර්ධනේ අද වෙලෙලිනි වඩු. ඇයි ඔබතුමා විතරක් ඇවිල්ලා ඉස්කෝලේ? නෑ නෑ අපි ඉතිවන්. තමයි යව පොඩ ආරස්සාව දෙන්නේ පයනේ. බොහෝ පාසල්වලට දරුවන් පැමිණියේද දෙමව්පියන් යලි දරුවන් නිවෙස් වෙත රැගෙන යන ආකාරය දැකගත හැකි වුණා. මේ අතර ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පාගමනකින් පැමිණ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කරනවා. මේ වන විටත් උද්ඝෝෂණය පැවැත්වෙන අතර අවට මාර්ග රසක දැඩි රථවාහන තදබදයක්ද දැකගත හැකි.
අද දිනේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අදහස් දැක්වුවා. අපි පැහැදිලිවම අපි ඉල්ලීමක් කරන්නේ විශේෂයෙන්ම ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විශේෂතා ඉවත් කරන තුරු අතුරු වැටුපක් සඳහා ශක්ලේකෙනුත් කරන්න කියලා. දේශපාලන පරිගැණිමලින් පත්තියෙන් දෙන්න එපා. විශ්‍රාම වැටුප් කපා දිරීම නතර කරන්න. ඒ වගේම අපි ගුරුවරුන්ට බරපතල ලෙස පීඩාවට පත් කරලා කොළපිවිල අතුරු සියලු ක්‍රියාමාර්ග නතර කරන්න. ඒ වගේ ඉල්ලීම අපි ගණනාවක් ඉදිරිපත් කරලා දෙනවා. මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර තිබවයි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ප්‍රකාශ කළේ. අපි ඉල්ලපු යෝජනා මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ගුරුවරයාගේ වැටුප පහත හෙලීමට විවිධ රජයන් විසින් ගෙනාපු සියලුම චක්‍රලේඛන අහෝසි කරලා ගුරුවරයාට අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් සාධාරණ වැටුප් තලයකට උන් ගෙන ඒමේ කටයුත්ත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන බව මම මේ රටේ සියලුම ගුරුවරු සහ විදුහල්පති වරුන්ට දෙනවා. අප පළවෙනි අයවැයදීම ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරන බවටත් අපිට සපත කරලා තියෙනවා. ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. එහිදී අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා නිල වශයෙන් ස්ථිර නොකළ නමුත් 100%ක්ම වාගේ ස්ථිර කරන ලද කරුණකින් තත්ත්වයක් යටතේ තව සතියක් ඇතුළත පාර්ලිමේන්තුව විසිරවි කියලා අපි අපේක්ෂා කරන අපිට තියෙන ආරංචි මාර්ග අනුව විසිරවපු දවසේ ඉඳලා දින 52කුත් 66කුත් අතර ඡන්ද විසීම කියන්න පුළුවන්. මේ කියන්නේ ඡන්ද විසීම අප්‍රේල් මාසේ 22වෙනිදා විතර පස්සේ නැත්නම් 23වෙනිදා විතර පස්සේ මැයි මාසේ 4වෙනිදා හෝ ඒ දිනට පෙර පවත්වන්නට වෙනවා. මොකද දවස් 66 එනකොට වෙසක් උත්සවයට ආසන්න වෙන නිසා පවත්න අධික උෂ්ණත්වයත් සමඟ ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන්ගෙන් ආරක්ෂාවන ලෙස කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අවුරශ්මෙන් ආරක්ෂා වී සෙවන ඇති ස්ථානවල රැඳී සිටීම සහ වැඩි වශයෙන් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වනවා. වැඩිහිටියන් හා කුඩා දරුවන් පිළිබඳ වැඩි වශයෙන් සැලකිලිමත් විය යුතුයි. වාහන තුල දරුවන් තනිකර දමා නොයා යුතු අතර මේ දිනවල සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් ඉල්ලා සිටින්නේ. හදිසි අනතුරකින් බරපතල තුවාල ලැබූ රංගන ශිල්පී චාමර ප්‍රියදර්ශන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. කලවතුකුට ප්‍රදේශයේදී සිදු වූ රියානතුරකින් රංගන ශිල්පී චාමර ප්‍රියදර්ශන බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ඔහු මේ වන විට දෙඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලය චාමර ප්‍රියදර්ශන වෙත මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට කටයුතු කළා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ සභාපති සුදත් රෝහණ මහතා එම මුදල් චෙක් පත චාමර ප්‍රියදර්ශනගේ පවුලේ සාමාජිකයින් වෙත ලබා දුන්නා. මාධ්‍යජාලයේ ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශංක මහතාද එම අවස්ථාවට එක්ව සිටියා. බුරකාව තහනම් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. අන්තවාදය පිටු දැකීමට මුස්ලිම් සමාජයේද එක්විය යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ. ඇත්තෙන්ම බුරුකාව තහනම් කළ යුතුයි කියන ස්ථාවරය අපි තදින් ඉන්නවා. විපක්ෂයිනෝට එකක් ආණ්ඩුවටම තව එකක් කීම අපේ ස්ථාවරය නෙවෙයි. පෞගිය ආණ්ඩුව පාස්කු ප්‍රහාරයෙන් පස්සේ බුරුකාව තහනම් කරා තාවකාලිකව හදිසි නීතිය යටතේ. හදිසි නීතිය ඉවත් වෙනකොට බුරුකා තහනමත් ඉවත් වුණා. කිරිපොවා හදා වඩාගත් මුස්ලිම් අන්තවාදීන්ට තමයි පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණේ. මුස්ලිම් අන්තවාදයට යට නොවන පාර්ලිමේන්තු බහුතරයක් ලබා දීම සිංහල දෙමළ වගේම මුස්ලිම් සමාජය අපෙත් එක්ක අත්වැල් බැඳගැතුයි කියලයි අපි විශ්වාස කරන්නේ. පාසල් දරුවන් මත්වදුරෙන් බේරා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උපරිම දඬුවම් ලබා දිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පොළොන්නරුව මැදිරිගිරිය නවනගරයේ පැවති ජනහමුවකදී මහතා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය සංවිධානය කර තිබූ ජනහමුවට විශාල පිරිසක් එක්ව සිටියා. රට ගොඩනැගීමේ වැඩපිළිවෙල සඳහා සහය දෙන තීන්දුවක් ගැනීමට ඉදිරි මහමැතිවරණයේදී සියලු ජනතාව ක්‍රියා කළ යුතු බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ. මම ජනාධිපති කාලේ පිට ඉස්සර සෞඛ්‍ය අමාත්‍යවරයා කාලේ මත්ද්‍රව්‍ය මර්ධනය සඳහා ගෙන ගිය පුළුල් වැඩපිළිවෙළ මත්ද්‍රව්‍ය ටොන් ගණන් තමයි අපි අත්තරන් කර ගන්න. බරපතල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරෝ අපිට පුළුවන්කම ලැබුණ රටෙන් පැනලා හිටපු අය
මේ රට ගෙනල්ලා සිරභාරයට ගන්න. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ නීති විරෝධී මත්ද්‍රව්‍ය පැතිර ගියන් කියනවා. අද මත්ද්‍රව්‍ය ජාවාරම් කාර්යයෙන් ජාවාරම් වලට දරුවෝ හසු කරගන්නවා. දෙමව්පියන් සෑම විටම සොයා ගැනීම දරුවන් පිළිබඳව වඩාත් උනන්දු වෙන්න ඕනේ. පෙරාදිනිය ගන්නරුව හා මහනුවර කිරිබැටිය මාර්ගවල සංවර්ධන කටයුතු රාජමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. මහනුවර කිරිමැටිය මාර්ගය සංවර්ධනය කෙරෙන්නේ රුපියල් මිලියන 1266ක වියදමින්. මීටර් 8ක් පුළුල්ව ඉදිකෙරෙන එම මාර්ගයේ දුර කිලෝමීටර 7.6ක්. වසර 5ක සිට මන්දගාමීව සංවර්ධනය කෙරෙන පෙරාදිනිය ගන්නරුව මාර්ගයේ ඉදිකිරීම කඩිනම් කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ගිය අවුරුදු පහ තුළ හිර වෙලා තිබුණු පාරක් අපිට අවශ්‍යතාව වෙනවන්නේ මේ ප්‍රදේශයේ මිනිසුන්ට දූවිලි ගන්න නැතුව අවුරුදු ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්නයි මේ පාර ඉක්මනින්ම නිම කර දෙන්නයි අද මේ චාරිකාවේ තියෙන මූලික අවශ්‍යතාවය. පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. සමාජ මාධ්‍ය සංසදයේ සංවිධානය කළ වෘත්තීය වේදීන්ගේ එකමුතුව ජනගත කිරීමේ විද්වත් සමුළුව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සංවර්ධිත රටක් ඵලදායි රාජ්‍ය සේවයක් යන තේමාවෙනුයි සමුළුව පැවැත්වුණේ. ආචාර්ය චරිත හේරත්, රිය අද්මිරාල් සරත් වීරසේකර යන මහතරුන්ද මෙහිදී අදහස් දැක්වුවා. ප්ලාස්ටික්, රූපලාවන්‍ය ආලේපන හා ක්ෂණික කෑම යන තේමාවෙන් ජනතාව දැනුවත් කිරීමේ මහජන සම්මන්ත්‍රණය හා මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. දැනට පවතින බොහෝ රූපලාවන්‍ය ආලේපනවල අහිතකර ද්‍රව්‍ය අඩංගු බවයි මෙහිදී හෙළි කෙරුණේ. ජාතික තරුණ සේවා සභාවේ සපුගස්කන්ධ පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු යළි විවෘත කෙරුණා. මේ සඳහා වැය කළ මුදල රුපියල් කෝටි 20ක්, සියලු නවීන පහසුකම් වලින් සමන්විත පන්ති කාමර 22ක්, ශ්‍රවණාගාරයක් මෙන්ම පරිපාලන පරිශ්‍රයකින්ද පුහුණු මධ්‍යස්ථානයේ සමන්විතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩුලිප් විජේසේකර, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තිෂාර ජයසිංහන මහතරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. නවීන තොරතුරු තාක්ෂණයේ භාවිතයෙන් වාහන තදබදයට විසඳුම් යන තේමාව යටතේ වැඩමුළුවක් බත්තරමුල්ල පැලවත්තේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ සංවිධානය කළ වැඩමුළුවට ඔස්ට්‍රේලියා සමාගමකද සහය හිමි වුණා. වැලිගම මදුරාපුර අස්සෆා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් පසුගියදා ආරම්භ කෙරුණා. විදුහල්පති MSM හිෆ්ලර් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වස් සිටියා. ඒත් සමගින් අයිටින් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්. www.ipnnews.lk